තරග දෙකින් සමන්විත ටෙස් ක්‍රිකට් තරගාවලියක් සඳහා යෙදින ඉතින් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණිය. ඉතින් පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලැබෙන 18 වෙනිදා ආරම්භ වීමට නියමිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම සැප්තැම්බර් මාස 26 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් නවසීලන්ත කණ්ඩායම 15 දෙනෙකුගෙන් යුත් සංජිතේ නායකත්වයේ හිමිවලා තිබෙන්නේ වේගපන්දු යවන ක්‍රීඩක ටීම් සෞදිහට. ඉතින් මෙම තරගාවලිය නොමිලේ නැරඹීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරලා තිබෙනවා. ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අංක 4 ගේට් 2 ඔස්සේ ක්‍රීඩාංගණයට ඇතුල් වී නොමිලේ තරගේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකේක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙවර උදා කරලා දීලා තිබෙනවා තරග දෙකම. ඉතින් නවසීලන්ත කණ්ඩායම බලමු. නවසීලන්ත කණ්ඩායමේ දඟපන්දු යවන ප්‍රධාන පුහුණු උපදේශක විදියට පත් කරලා තිබෙන්නේ රංගන හේරත්ව. ඉතින් රංගන හේරත් කියන්නේ මුත්තයා මුරලිදරන්ට පස්සේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වැඩිපුරම ටෙස්ට් කඩුලු ලබාගත් ක්‍රීඩකයා. ඉතින් ඔහුව බොහෝ දුරට ඒක වෙන්න ඇති නවසීලන්ත කණ්ඩායමේ පුහුණු උපදේශක විදියට බඳවගෙන තිබෙන්නේ. ඉතින් නවසීලන්ත කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල්ලාට මේක ලොකු වාසියක් වෙනවා. මොකද ගාල්ල තනතිරුව ගොඩක් දුරට හදන්නේ දඟපන්දු යවන්නන්ට වාසිදායක තනතිරුවක් විදියට. ඉතින් ඒක හින්දා රංගන හේරත් මෙම තරගාවලියේ පුහුණු උපදේශක විදියට නවසීලන්ත කණ්ඩායම විසින් ගත්ත කියලාත් හිතන්න පුළුවන්. කෙසේ වෙතත් මේ තරගාවලිය සහ ක්‍රීඩාංගණයේ වාසිය වැඩිපුර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 45කට සහභාගී වෙලා තිබෙනවා. ටෙස්ට් තරගයින් 25ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙලා තිබෙනවා. මේ තරගාවලිය දේශීය විකාශන අයිතිය ලබාගෙන තිබෙන්නේ සුප්‍රීම් ටීවී නාලිකාව. ඊට අමතරව සැටලයිට් තාක්ෂණ ඔස්සේ ඩයලොග් ටීවී සහ පියෝ ටීවී නාලිකාව ඔස්සේද විකාශනය කිරීමට නියමිතව තිබෙන සෝනි ස්පෝර්ට්ස් නෙට්වර්ක් තමයි අන්තර්ජාතික විකාශන අයිතිය ලබාගෙන තිබෙන්නේ. යනුව ඩයලොග් ටීවී නාලිකාංක 124 සහ 65 ඔස්සේද පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 37, 318, 44 සහ 317 ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව ඔස්සේ මුළු තරගාවලියම සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරලා තිබෙනවා. ඉතින් දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ලැබෙන තොරතුරු එහෙමයි. ඉතින් ක්‍රිකට් පිටියේ යාවත් කාලේ වෙන අලුත්ම තොරතුරු දැනගන්න දිගටම අපි සමග රැඳී සිටින්න. ගිහිල්ලා නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.